ලෝපුරා තවමත් අම්බානි පවුලේ සුපිරි මංගල ගැන විමසනවා. පසුගිය ජූලි මාසයේ දින 3ක් පුරා පැවති ආසියාවේ ලොකුම ධනවතාවන මුකේෂ් අම්බානි පවුලේ බඩපිස්ස ආනන්ද්ගේ ඔහුගේ ආදරය දිනු රාධිකාගේ මෙගා විවාහය ගැන ලෝක ප්‍රජාව තවමත් කතා කරනවා. විවාහයට වැය කළ මුදල ඊතරම්ම වැඩි. ලෝකේ ධනවතුන් අතරත් 11 වෙනි ස්ථානයේ පසු වන අම්බානි සිය බාල පුත්‍රයාගේ විවාහයට වැය කළ මුදල නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් නිල නොවන තොරතුරු වලට අනුව එය ඇමරිකානු ඩොලර් මිලියන 320 ඉක්මවා ගොස් තිබේ. ඊට පෙර පසුගිය මාස 7ක් පුරා අම්බානිලා විවාහයට සූදානම් වෙමින් සිටියේදී ආනන්ද් අම්බානි සහ බිරිය රාධිකා මර්චන්ට්ගේ විවාහ ගිවිස ගැනීමේ සිට මේ දක්වා සියලු කටයුතු සඳහා වැය වී ඇත ඇස්තමේන්තු කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 600කට වැඩිය. ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18000 ඉක්මවන්නක්. එබැවින් ලෝක ප්‍රජාව ඇස්පිල්ලම් නොගසා අම්බානි පවුලේ විවාහය ගැන තොරතුරු කියවන්නේ නම් වීඩියෝ පට නරඹන්නේ නම් ඒ පුදුමයට කරුණක් නොවනු ඇත. ඉතින් ලෝකයේ සම්ප්‍රදායික විවාහ මෙන්ම මේ විවාහයත් විවිධ කටකතා පුවත් මවමින් නිමාවටපත් වෙද්දී මෙහිදීත් විවාහක යුවලට වඩා ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනා ගන්න බොලිවුඩයේ සුපිරි නළු SRK සමත් වෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩක මහේලගේ අලුත් පෙම්වතිය, ඒ වගේම ඓශ්වර්ය අභිෂේක් ගැටුම, කෝටි ගණන් වටින අත් ඔරලෝසු, රණින් නිම වූ මංගල ඇඳුම වගේම තව බොහෝ දෑ ගැන අදටත් කතා වෙනවා. ඉතින් අද අපි ආටිස් ෆ්‍රයිඩේස් YouTube නාලිකාවෙන් ගෙන එන්නේ තවම කතා වෙන අම්බානිගේ බඩපිස්සගේ මතක හිටින සුපිරි මංගල්‍ය විශේෂ ස්ථානයක් තමන් සතු කරගත් SRK ගැනයි. මෙට අධිපති මාක් සකර්බර්ග් සහ මයික්‍රෝසොෆ්ට් අධිපති බිල් ගේට්ස් ඇතුළුව ව්‍යාපාරික ලෝකයේ සමාජිකයන්ගේ සහභාගිත්වය ලැබුණ බොලිවුඩ්හි සුපිරි නළු නිළියන් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහ වර්තමාන ක්‍රීඩකයන්ද එකට එකතු කරපු මේ සුපිරි මංගල්‍යයේ ඔබ අප දන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් අම්බානිගේ විවාහ උත්සවයේ ආරාධිතයන් අතර සිටීම විශේෂත්වයක් වුණා. මහේල නටාෂා යුවළ පැමිණි අවස්ථාවේ ඉන්දියා මාධ්‍ය කැමරා කණ්ඩායම් හමුවේ ඔවුන් ඉහළ පිළිගැනීමකට ලක්ුණා. එමෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක සනත් ජයසූරියටත් මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබිලා තිබුණා. නමුත් එක් සටහනක් මගින් ආනන්ද් අම්බානිට සහ රාධිකාට සුභපැතුම් එක් කරමින් සනත් කියා සිටියේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔහුට විවාහ උත්සවයට සහභාගී වීමට නොහැකි බවයි. මල්ලවපුර වළල්ලේ සටන් කළ ජෝන් සීනා නර්තනයේදී ඇති ආකාරය එදින කවුරුත් පළමුවරට ජීවමානව දැකගත්තා. ඒ වගේම සිය සමීපතම මිතුරන් වන ශාරුක් ඛාන්, රන්වීර් සිංහ ඇතුළු පිරිසට ඉන්දියා රුපියල් කෝටි 2ක වටිනාකමින් යුත් අත් ඔරලෝසුව බැගින් තෑගි කර දුන් ආනන්ද් අම්බානි තවත් බොහෝ දෙනෙකුට අධික මිල ඇති අත් බෑග, රන්මාල සහ නවීන පන්නේ පාවහන් තෑගි කර ඇති බව සඳහන් වෙනවා. මෙහිදී කතාබහට ලක් වූ විශේෂම මාතෘකාව වූයේ මංගල උත්සවයට පැමිණි බච්චන් පවුලේ හැසිරීම පිළිබඳවයි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන වීඩියෝවක් නිසා විවාහ උත්සවයට අමිතා බච්චන්, ඔහුගේ බිරිඳ ජයා බච්චන්, පුත් අභිෂේක්, දියණිය ශ්වේතා, මිනිබිරිය නව්‍ය නන්දි සහ බෑනා නිකින් නන්ද එක්ව සිටියා. නමුත් ඓශ්වර්ය රාය ඇගේ දියණිය වුණ ආරාධ්‍ය සමග මංගල උත්සවයට පැමිණියේ තනිව වීම විශේෂයි. ඒ වගේම ආයිෂ් පින්තූරවලට පවා පෙනී සිටියේ ආරාධ්‍ය සමග මිස පවුලේ අනෙකුත් අය එක්ක නෙවෙයි. මේ වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙන්න පටන් ගත්තයින් පස්සේ කවුරු නමුත් අවධානය යොමු කළේ ආයිෂ් අභිෂේක් විවාහයේ ගැටලු මතුවෙමින් ඇති බවට පැතිර යන කතාව දිහා බලන්න. කෙසේ නමුත් මෙම විවාහයට සහභාගී වූ ලෝකේ ජනප්‍රියයි සම්මත සියල්ලන්ම පරදා ප්‍රේක්ෂකයන්ගේ අවධානය තමා සතු කරගන්නට SRK සමත් වෙනවා. ප්‍රධාන ශීර්ෂ යටතේ ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ රජනිකාන්ත්, අමිතා බච්චන්, සචින් තෙන්ඩුල්කර්, ජයා බහදුරි ආදී ඉන්දියා ප්‍රවීණ තරු අසලට ගොස් ශාරුක් ඛාන් සුබ පැතූ අයුරු. ඒ ශාරුක්ට ආදරය කළ ප්‍රේක්ෂකයන්ගේ සතුට වැඩි කිරීමට හේතු වී තිබුණා. අවසානයේ ඉන්දියා ව්‍යාපාරික අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ මංගල්‍ය අමතක වුණත් ශාරුක්ගේ මෙම සුන්දර දසුන මුළු ප්‍රේක්ෂකයාටම මතකයන් ඉතුරු කරනවා නිසැකයි අපි අනුමාන කරනවා. ඉතින් මෙම වීඩියෝව බලන ඔබත් පුරුදු වෙන්න ගෞරව කරන්න ඕන මිනිසුන්ට ගෞරවයෙන් සලකන්න. ඒ ඔබගේ වටිනාකම නිසැකවම ඉහළ දමනු ඇත. ඉතින් වෙනද වගේම ශාරුක්ට ආදරය කරන ඔබ වෙනුවෙන් වෙන් වූ මෙම වීඩියෝවට ඔබගේ අදහස පළ කරන්න අමතක කරන්න එපා.